අයිබෝවන් හරිදී හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල නොනවතින මාරක රියානතුරු රැල්ලට තවත් ජීවිත කිහිපයක් බිලි වෙයි රාජගිරියේදී වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුත් යටකර මරා දමයි රියානතුරු නැමැති ත්‍රස්තවාදය දුරු කිරීමට සියලු දෙනාගේ සහය අවශ්‍යයි පොලිසියෙන් ඉල්ලීමක් ජනතාවගේ දුක දැනෙන නහරය ආණ්ඩුවට නැහැ විපක්ෂ නායක සජිත් කියයි දේශපාලන අධිකාරියක් ලෙස පරිසරය රැකගන්න බැඳී සිටිනවා දුමින්ද පවසයි මහා පාරේ වී වේලන ඇල හැර ගොවින් ඊයේ දින වැඩිම කොවිඩ් ආසාදි තින්ත්‍රිකුණමල දිස්ත්‍රික්කෙන් ලොව පුරා පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි අපේ රටේ ක්‍රිකට් දැන් තියෙන තත්ත්වය ගැන කනගාටු වෙනවා රෝඩ් සේෆ්ටි ලෝක අනුශූරතාවයේ දිනා ගැනීමෙන් පසු දිල්ෂාන් මාධ්‍යට කියයි දේශීය පුවත් වෙතයි අවධානය රාජකීය ආයුර්වේද වඩරවුම සහ ගුවන්පාලම ආසන්නයේ පොලිස් මාර්ගපතක රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යටකළ වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා අද උදැසන සිදු වූ මෙම අනතුරින් 52 වරිදී උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්වුණා නොනවතින මාර්ග රියානතුරු රැල්ල නවතින්නේ නතර කරන්නේ කවදාද රියානතුරු නිරන්තරයෙන් කතා බහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් පසුගිය කාල සීමාව පුරා සිදු වූ මාරක රියනතුරු වලින් වටිනා ජීවිත රැසක් අහිමි වුණා. රියතුරන්ගේ අපරීක්ෂාකාරී රියදාවනිය බීමතින් රියදාවනිය සහ අධික වේගය මාර්ග අනතුරු ඉහළ යාමට හේතු වෙනවා. මෙවැනි පසුබිමක අද උදැසන රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රියනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. රාජකීය ආයුර්වේද වඩරවුම සහ ගුවන්පාලම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී තිබෙනවා. ඉන් එක් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම කණ්ඩායම බාරව සිටි 52 වරිදී උප පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම ඔවුන් විසින් එම අවස්ථාවේදී පරීක්ෂා කරමින් සිටි වෙනත් කුඩා ලොරි රථයක සහායකවරයාද අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ ගැටී තිබෙන අතර එම අනතුරින් ඔහු ජීවිතක්ෂයට රතවාහන රාජකාරිකරණ නිලධාරීන් පවා මාරක රියානතුරු වල ගොදුරු බවට පත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබී තිබෙනවා අවිනීත රියදුරන් නිසා මේ තත්ත්වය මගහරවා ගැනීමට සියලු පාර්ශවකරුවන් දායකත්වය දැක්විය යුතුයි පස්සර සිදු රියානතුර අද දිනය වෙන විට තවත් මාරක රියානතුරු 9ක් පසුගිය පැය 24ක් තුල වාර්තා වී තිබෙනවා මේ රියානතුරු නැමැති ත්‍රස්තවාදය දුරු කිරීමට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා තවදුරටත් පරීක්ෂණ වැලිකඩ පොලිස් ස්ථානය මගින් සිදු කරමින් පවතිනවා මෙතර වත්තල සිට නානෝය දක්වා අධික වේගයෙන් දහවනේ වූ ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා නානෝය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටි පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අධික වේගයෙන් දහවනේ වූ ත්‍රිරෝද රථයේ රියදුරට නිින්ද යමෙන් මෙම අනතුර සිදු විය ඇති අතර ලොරි රථයේ රියදුරද සැකපිට අත්අඩංගුවටගත් බවයි දිඹුල පොලිසිය සඳහන් කළේ මෙතර පසුගියදා පස්සර 13:90 ප්‍රදේශයේදී සිදු වූ මාරක රියානතුර සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අනිද්දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පසුගිය සෙනසුරාදා මේ මනතර සිදු වූ අතර ඉන් පුද්ගලින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තව 30කට අධික පිරිසක් තුවාල ලැබුවා එම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට මහමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් තපත් කළ අතර මාර්ග සංවර්ධනයේදී අක්‍රමිකතා සිදුවෙත් නම් ඒ පිළිබඳවද මෙහිදී සොයා බැලීමට නියමිතයි වත්මන් ආණ්ඩුව ජනතා අපේක්ෂා අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති 61 වන සත්කාරයේ විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමේ.
අපිට අහන්නට ලැබුණා අපේ වෙළඳ ඇමතිවරයා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අවුරුදු සමයට ලබා දෙනවලු රුපියල් 1000ක සහන මල්ල මං අහන්න කැමති විශේෂම මේ ආණ්ඩුවේ 1000 සහන මල්ල දෙන්නට පෙර සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ 3000 මල්ලකෝ කියලා මං අහන්න කැමති දැන් මං හිතන්නේ ආණ්ඩු බලය අරගෙන ගත කරපු කාලය තුල 3000න් 2000ක් අඩු වෙලා දැන් මල්ල 1000 බවට පත් වෙලා රුපියල් 1000ක් වටිනා මල්ලට මොනවද ඇතුල් වෙන්නේ හොඳින් මතක තියාගන්නට ඕනේ මේ රටේ ජනතාව මේ 1000 මල්ල දෙන්න යන්නේ එක පුද්ගලයෙකුට මාසෙකට ජීවත් වන්නට රුපියල් 2500ක් ප්‍රමාණවත් කියපු ආහාර ඇමතිවරයා අද අහස උසට බඩුමිල වැඩි වෙලා අපේ දූ දරුවන්ට කිරිපිටි ටික ගන්නට අම්මලාට තාත්තලාට බැරි වෙලා තිබෙනවා අත්‍යවශ්‍ය ආහාරවල මිල සහල් හෝ වේවා සීනි හෝ වේවා හැම අතකින්ම ඉහළ ගියා ජනාධිපතිවරණේ 68 ලක්ෂයක් මහමැති පත් කරපු ආණ්ඩු දැන් මහ පොළවේ නෙවෙයි දැන් ඉන්නේ කැටි වලාකුළු වල ඉඳගෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ හැමදෙනාම කියන්නේ මොකක් රටේ ජීවන බර ප්‍රශ්නයක් නැහැ බඩුමිලේ ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවේ සියලු දෙනා අපි ප්‍රශ්න කරනකොට දෙන උත්තරේ තමයි ඔය අපි විරුද්ධ පක්ෂයක් හැටියට බඩුමිල ගැන කතා කරාට මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් එහෙම නැහැ මම ඔබතුමන්ලා සියලු දෙනාටත් රටේ ජනතාවටත් කියන්න කැමතියි සූදානම් වන්න අවුරුදු සමෙන් පසුව මේ රටේ ජනතාව පාරට බහැලා ආණ්ඩුවට දෙන්න ඕනේ පණිවිඩයක් බඩුමිල ප්‍රශ්නයක් තිබෙනවද නැද්ද කියන එක ආණ්ඩුවට දැනුම් දෙන්න ජනතාවගේ දුක දැනෙන නහරේ මේ ආණ්ඩුවේ වැඩ කරන්නේ දේශපාලන අධිකාරියක් ලෙස මෙරට පරිසරය රැක ගැනීමට වත්මන් රජයේ බැඳී සිටින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොරළු කැපීම් පිළිබඳ නිරීක්ෂණයට එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැන් මං හිතන්නේ දැන් මේ ව්‍යාපෘතියෙන් බලනකොට මේකත් රැට රූපහන දැක්කහම කාටර හිතෙන්න පුළුවන් මේකට දේශපාලඥයෙක් සම්බන්ධයි මේක ආණ්ඩුව කරන්න කියලා. හැබැයි අද මං හිතන්නේ මෙතන මං හිතන්නේ මේ ව්‍යාපාරය කරන සියලු පක්ෂවල කට්ටිය ඉන්නවා. හැබැයි මේක මේ දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා ආණ්ඩුවක් විසින් මෙහෙවන දෙයක් නෙමෙයි. බොරළු කියන්නේත් මේ රටේ ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරිකව පිරිසක් කරන ව්‍යාපාරයක්. ඒ ඇරෙන්න මේක මේ ආණ්ඩුව නෙමෙයි. යනෝ මං හිතන්නේ ආණ්ඩුවක් විදිහට අපට වගකීමක් තියෙනවා. රජයේ නිලධාරි විදිහට වගකීමක් තියෙනවා. රටේ නීතිය තුල අවසර ලබා දී දේශපාලන අධිකාරියට වගකීමක් තියෙනවා. ඒ නීති හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න. නීතිය ක්‍රියාත්මක වෙනව නම් ඒකට අවශ්‍ය සහයෝගය ලබා දීමත් නීතිර පිටින් යමක් වෙනව නම් ඒක වළක්වා ගන්න එකත් දේශපාලන අධිකාරියේ වගකීම. මං හිතන්නේ මේ ආණ්ඩුවට විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපිට මේ එල්ල කරන මේ පරිසර හානිය අපිට කරන්න ඕනකමක් තියෙනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ. ඕනම කෙනෙකුට මේ ගැනත් ප්‍රදේශය ගැනත් මේ ව්‍යාපෘතිය ගැනත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න ඕනෑම දේශපාලඥයෙක්ගේ නම් කියන්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ හැමෝම දන්නවා මේ ව්‍යාපාරය කරන්නේ අද කවුද කියන කාරණා. ඒක තවත් ව්‍යාපාරික පිරිසක් කරන දේශපාලඥයන් පිරිසක් නෙමෙයි නමුත් අපි දේශපාලන අධිකාරිය විදිහට මෙරට පරිසරය ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා රටේ අනාගතය පිළිබඳ සිතා පවතින තත්වයේ හමුවේ සියලු දෙනා එක්ව වැඩ කටයුතු සිදු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ ආණ්ඩුවට එක්ක ගැටෙන නම් මම මේක උදයින් දම්ම කියපු දෙයක් තමයි මේකට පුළුල් බලවේගයක් අවශ්‍යයි කියන්නේ අපි පක්ෂ ගණනාවක් එක වේදිකාවකට එන්න ඕනේ කියන එක ඒ ස්ථාවරයේ මම එදත් ඉන්නවා අදත් ඉන්නවා ඒකට කවුද නායකත්ව දෙන එක ගැන තන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාද රනිල් වික්‍රමසිංහ මහත්මයාද පාර්ලිමේන්තු සම්මුඛ ඒව මම හිතන්නේ ඒක ඉදිරියට අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි මොනවානත් මම හිතන්නේ මේ අවස්ථාවේදී කවුද මේකට නායකත්ව දෙන එක ගැන හිතන්නේ නැතුව මම හිතන්නේ රට ගැන හිතලා රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන හිතලා සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ මේ රටේ අනාගතය පිළිබඳ මම හිතන්නේ මේ සියලු දෙනාම එකමුතු වෙලා මේ රට හරි ගමකට යන්නට නායකත්වය දෙන්නට අවශ්‍ය වෙනවා පුළුල් වේදිකාවක් හැදෙනවා නම් පුළුල් බලවේගයක් හැදෙනවා නම් අපි එක්සත් ජාතික පක්ෂයටත් ඒකට එකතු වෙන්න පුළුවන් අපවත් වේ පාදාල අමරපුර මහණිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙවන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා අපවත්වී වදාළ අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ශ්‍රී දේහය මේවන විට උන්වහන්සේ වැඩ විසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ශාසනීය අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් සිදු කළ උන්වහන්සේ රටේ බෞද්ධ ජනතාව අතර මෙන්ම අන්‍යාගමික ජනතාව අතරත් ගෞරවාදරයට පාත්‍ර වූ මහානාහිමි නමක්.
අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවස්ස මහනා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 25 වනදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතයි. ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරටින් ඊයේ දින වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 314 දිනක මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 274 දිනකම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 52ක්. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් වාර්තා වී තිබුණා. අනෙක් ආසාදිතයින් 163 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිත පුත්කලින්ගේ සංඛ්‍යාව 90513ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුත්කලින් 87057 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2905 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102ක් තුල පුත්කලින් 10692 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දින තුල PCR පරීක්ෂණ 5983ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් සෙත්තේ ගාල්ල, වැයුඩ, නුගතලාව, කඩවත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉනිවත් කිරීමට සිදු ඇති බව වාර්තා වෙනවා. රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසීලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කිරීමට බ්‍රසීලය පියවරගෙන තිබෙනවා. මෙවන විට බ්‍රසීලයේ කොවිඩ් වෛරසය ආසාදිතයින් ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතියේද බිඳ වැටීම ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසීලයේ පුරා සෑම ප්‍රාන්තයකම පහේ දැඩි සත්කාර ඒකකවල දැනට සිටින රෝගීන්ගේ අනුපාතය 80% හෝ ඊට වැඩි බව සඳහන්. රෝහල් කිහිපයක 100% ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙයක් හරින් ඇතැම් රෝගීන්ට වෙන්ටිලේටර් පහසුකම් ලබා නොදීමට සිදු ඇති බවයි පැවසෙන්නේ. මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා තිබෙනවා. 12,42,85,000කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 27,34,933ක්. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. මේ එහිදී පළ වූ අදහස් කිහිපයක්. පෑ 9ක් පුරා ශ්‍රී ලංකා විදුලි විසඳුම් දිනය අගෝස්තු මාස 17/2020 දෙකක විදුලි විසඳවීම හේතුවෙන් අලාභය සමස්ත ආර්ථිකයටම වෙච්ච අලාභය ගණනය කිරීමේ ගරු මන්ත්‍රීතුමනි ක්‍රමවේදයක් නැහැ. එක් විදුලි ඒකකයක් සැපීමට නොහැකි වීමෙන් රටේ ආර්ථික සිදුවිය හැකි පාඩු රුපියල් 136ක් කියලා කියන පූර්ව නිගමනය තුල ඉඳගෙන අදාළ දිනේ සිදු වූ බිඳවැටීම් නිසා සැපීමට නොහැකි වූ විදුලි ඒකක ප්‍රමාණය දල වශයෙන් ඒකක මිලියන 10.8ක්. හේතුවෙන් රටේ ආර්ථික සිදු වූ පාඩු රුපියල් මිලියන 1,471ක් ලෙස ගණනය කර හැකි. මෙවැනි විදුලි බිඳවැටීම් ගරු මන්ත්‍රීතුමනි 2020 අගෝස්තු මාසයේ වගේම 2015 9 වෙනි මාසේ 16 දෙවැනි සහ 3 වෙනි මාසවල සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ සම්බන්ධයෙන් කමිටු කීපයක් පත් වෙලා තියෙනවා. වාර්තාවල ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේව කවදාක්වත් මේ වාර්තාවලට උනේ මොකද්ද කියලා කියන එක ගරු මන්ත්‍රීතුමනි ඉතිහාසයේ එළියට අවිල නැහැ. ඉහළ පෙළේ බුද්ධිමතුන්ගෙන් සමන්විත කමිටුවේ වාර්තාවත් ඒ වගේම 2016 පෙබරවාරි මාසේ මාර්තු මාසේ බිඳවැටීම් සම්බන්ධයෙන් ඉදිරිපත් නම් කරන ලැබූ කමිටු විසින් ඉදිරිපත් කරපු වාර්තාවක්. ඒ වගේම 2015 9 වෙනි මාසේ සිදුවෙච්ච ඒ දැවැන්ත බිඳවැටීම සම්බන්ධයෙන් වූ වාර්තාවත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා පරිශීලනය සඳහා. මම දකින විදිහට මට තේරෙන්නේ ගරු ඇමතිතුමනි මේ තුල තිබෙන මහා විශාල මාෆියාව පිළිබඳව විශාල තොරතුරු ඔබ තවතු ඇති. හැබැයි අපේ රටේ තාම විදුලි බල ප්‍රමාණයට අවශ්‍ය බල
ශක්ති ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට නොහැකියාව තුළ තමයි අර පැය දෙකේ පැය භාගයේ විනාඩි 45 විසන්දි කිරීම සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාලා ගිය සතියේ පිට සතියේ මට මතකයි උලම් බලාගාරයක් විවෘත කරා. ඔබ ඔබතුමාලගේ ආණ්ඩුවේ විවෘත කිරීමක් කරා. හැබැයි මාධ්‍ය තුළ සටහන් වෙන්නේ ඒ උලම් බලාගාර තුළ කිසිම විදුලි ඒකකයක් මේ ජාතික විදුලි බල වැද්දේ එකතු කරන්න බැහැ කියන කාරණා. විදුලි උද්‍යානය විවෘත කරන අවස්ථාවේදීම ගරු මන්ත්‍රීතුමනි අපි කිව්වා ඊට අදාළ නඩු ගුඩාවල තියෙන අර සබ් ග්‍රිඩ් ස්ටේෂන් එක විවෘත කරනකම් 30ක පමණ දා ඒ කියන්නේ මෙගාවොට් 103ක් මන්නාරම විදුලි උද්‍යානය 103න් මේන් 30ක පමණ ප්‍රමාණය මෙගාවොට් 30ක පමණ ප්‍රමාණයක් විතරයි ජාතික පද්ධතියට දෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ විවෘත කිරීමට සූදානම් වෙලා තියෙන්නේ 31 වෙනිදා අපිට දිනේ දීලා තියෙනවා. 31 වෙනිදා යම් කිසි දෙකින් බැරි වුණත් ගරු මන්ත්‍රීතුමනි ඊට 7ක පමණ කාලයක් ඇතුළතදී ජාතික පද්ධතියට මේ මුළු මෙගාවොට් ප්‍රමාණයම එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලි පිටිය කදුරුගස්සාර ප්‍රදේශය වෙන ඒස් පව අපි විමල් විරංස ඇමතුමාගේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ඉඩම් භූමියක තියෙනවා ඒස් පව විදුලි පෞද්ගලික විදුලි උත්පාදන සමාගම. මේක ආරම්භ කරනකොට ඔබතුමා දන්නවා ඉතිහාසයේ මහා විශාල විරෝධයක් ආවා පාරවල් ලැහුවා අන්තිමේදී වෙඩි තිව්වා. මේක ආරම්භ කරන්න මහා විශාල මුදලක් ඒ සමාගම වියදම් කළා ආරම්භ. මේක ආරම්භ කළා අද වෙනකොට ගරු ඇමතුනේ අවට ප්‍රදේශවල ලොකු ভাইබ්‍රේෂන් එකක් තියෙනවා මේ මැෂින්ස් වැඩ කරනු. ඒ ගෙවල් පුපුරලා තියෙනවා. ඒ හඬ එළියට යන්න දෙන්නේ නැහැ සහ දේශපාලනචයක අරගෙන යන්නේ නැහැ. මෙච්චර පඬිතියා වෙන්න නැතු ඉන්නකම මේ ඇමතුමා උත්තර දෙනෝනේ. විශාල මුදලක් වෙන් කරලා ඉතිහාසයේ පුරාට අමාත්‍යවරු මන්ත්‍රීවරු රාජ්‍යසභා සභාපතිවරු තනසලා සාක්කුවට සල්ලි දාලා කරගෙන මේ ව්‍යාපෘති තුනේ රටට මහා විශාල මුදල් හානියක් වෙනවා. ගරු අමාත්‍යතුමා විදියට අවශ්‍ය නම් උතුමාට මම විස්තර දෙන්නම් කවුද සල්ලි අරගත්තේ කියලා. ඒ ව්‍යාපෘතිය වෙනුවට අඩුම ගානේ වෙනත් රජයේ මැදිහත් වෙලා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනාවක් ගේන්න බැරිද? දැන් මේක අවුරුදු 20කට වඩා වැඩි කාලය. අපි ඇත්තටම ඩැවිටෙල් සහ ඩීසල් වලින් මුළු මනින්ම ඉවත් වීම සඳහා දැන් අපේ සැලසුම යනවා. ඩැවිටෙල් සහ ඩීසල් වලින් ජනනය කරන දැනට 34ක තියෙන එක 5ක් දක්වා අඩු කර ගැනීම තමයි අපේ ඉලක්කය. 2030 වෙනකොට ගරු මන්ත්‍රීතුමනි මම මේ සභාවට සහතිකයක් දෙනවා. මේ 1% තනකට කෙටියෙන් උත්තර දෙන්න. එතකොට මේ 2015 දී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනයේ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. එතකොට මේ කෝටි 1720ක එහෙම නැත්නම් කිලෝග්‍රෑම් මිලියන 13.8ක මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙනල්ලා තියෙන්නේ අපේ රටේ කිසිම නියාමනයකින් තොරව. ඊට කලින් කාලයට වැඩිය 100%ක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා කථානායකතුමනි මේ ආනයනේ. මේ පහුගිය හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උවමනාව මත තමයි මේ බාල රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමේ සමාගම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අහන්න කැමති මේ ඖෂධ නියාමන අධිකාරී පනතේ යම්කිසි වෙනසක් කරලා මේ නියාමනයේ නවත අතුල් කරන්න රජයක් වශයෙන් තීරණ ගන්නවාද කි මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් ඇඟට ගාව ගන්න දේවල්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව හරි නියාමනයක් තියෙනෝනේ බව මම පිළිගන්නවා. ඒක දැන් නොවනවා නම් අපි ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කම සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන්න මම ඉදිරිපත් කරයි කියලා මතක් කරලා දෙන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු සමස්ත ගොවියම මුණපාන ගැටලුවක් අර බට්ටලොඩි කියන ඒවට අදාළ ට්‍රයර් ටික මේ වෙනකොලේ ගන්න නැහැ. එතකොට ඒකට අදාළව මං එදා මතු කරයින් පස්සේ දැන් අද වෙනකොට මේ පොලිස්පතිතුමා නිවේදනයක් දාලා මේ දවස් 3ක කාලයක් තුළ වාහන වල කට්ට නැති වාහන පාරට දාන ඒවට දඩ ගහන වැඩ පිළිලක් කරගෙන යනවා. එතකොට අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්නා වගේ නෙමෙයි දැන් ගොන්නු දම්මල අන්නනවා වගේ දැනට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ගෙවිච්ච ටයර් ටික තියනවා කියලා පොලිසියෙන් දම්මල දඩ ගැස්සීමේ ක්‍රමයකට යනවා. ඒ නිසා ඔබතුමා මේකට සාධාරණ වැඩ පිළිලක් කරන්න පොලිස්පතිතුමාට කතා කළා. අද මං එකනේ දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් ලෙස වර්තමානයේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක TM දිල්ෂාන් මහතා පවසනවා. ඒ ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අනුශූරින් බවට පත් වූ ශ්‍රී ලංකා ප්‍රවීණින්ගේ කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. පළවෙනි දවසේ ඉඳන්ම අපි එකට පවුලක් එකේ කණ්ඩායමක් එකට හිටියා. පුහුණුවීම් එකට කරා, ජිම් එකට ගියා, පූල් එකට මේ පූල් සෙෂන් හැමදේම එකට කරේ. අපි මම හිතන්නේ කැම බීම පවා අපි එකට ගත්තා. ඉතින් ලොකු කණ්ඩායම හැංගීම තුන ඒ නිසා නායක කැරිට මට ලොකු තරගාවලියේ ලේසි වුණා. නායක කැරිට ඒ කණ්ඩායම එකට හිටපු එක නේ. ආ ජාතික කණ්ඩායම ඉතින් අපේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක කියන්න ඕන අනිවාර්යයෙන්. ඒගොල්ලන්ගේ උපරිම ප්‍රයෝජනය ගන්න අපි හරියට දැනගන්න ඕනේ. මම හිතන්නේ හරියට ඒගොල්ලන්ට ඒ හරි මාර්ගය පෙන්වුවොත් ඒගොල්ලන්ගෙන් ඒ දේ ගන්න පුළුවන්. අපි හිටපු නායක කැරිට දුකයි දැන් තියෙන තත්ත්වය. හැබැයි අපි ඊට කරන්න පුළුවන් උපරිම रोड सेफ्टी तरंगावली अवसान तरंग
අවසාන තරගයේ තමයි පරාජය වුණේ මම දැකපු දේ තමයි ඩිල්ෂානුත් ඒ වගේම රංගන මම කුලසේකර උපුල් තරග මේ මෙවැනි ක්‍රීඩකයෝ ඉතාමත් හොඳ ක්‍රීඩා කරා ඒ වගේමයි මම හිතනවා ඔක්කොම එකතු වෙලා අර හොඳ කණ්ඩායම් හැංගීමකින් ක්‍රීඩා කරන කරයි කියන එක ඒක තේරුණා මම හිතනවා ඒක තමයි ගොඩක් වැදගත් උනේ අපි දන්නවා මේ වෙලාවේ යම් කිසි තරගයක් පල්ලෙහාට වෙලා තියෙන ලංකා ක්‍රිකට් එක ඒක උඩට ගේන්න ඕන මේ කරන හැම දෙයක්ම කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තව තවත් උඩට යන්න ඕනේ කියන චේතනාවෙන් ඒක තමයි අපේ බලාපොරොත්තු සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හැමවමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න